අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා අදරණීය දුල පුතලා හැම දෙනාටම දෙමව්පියන්ට ගෙදර හැමෝටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරන සුබරුදු පරිදි අදත් අපි සමනල දැනුම පත්තර පන්තියෙන් වුණ ගැහෙන්නේ දැන් පත්තර පන්තියේදී අපි සාකච්ඡා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රය වගේම දෙවැනි පත්‍රයට ඉතාම වැදගත් වෙන තොරතුරු දැන් විභාගයට ආසන්න කාලයේදී පුතාලා මේ ඉගෙන ගන්න පාඩම් විභාගයේ ප්‍රශ්න බවට පත් වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඕන හොයලා බලන්න ඕන ඒ වගේම තමයි ප්‍රායෝගිකව මේ ඉගෙන ගන්න පාඩම් වලින් ප්‍රශ්න පත්‍රවලදී මුණ ගැහෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නට ඕනේ ඒ විතරක් නෙමෙයි අද මම දුල පුතාලට සමනල දැනුම පත්‍ර පන්තියේ අපේ નિયમિત පාඩමට අමතරව පොඩි දෙයක් යෝජනා කරනවා ඒ තමයි දැන් ඔබ මේ දක්වා පාසලේදී නිවසේදී පන්තිවලදී ඒ වගේම තමයි බොහෝ දුල පුතාලා සමනල දැනුම Zoom online පන්තිවලට සම්බන්ධ වෙනවා මේ විවිධාකාරයෙන් ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් පුතාලා පෙරවරුවක් හැටියට කරන ප්‍රශ්න පත්‍රවලදී ඔබ මොන මට්ටමකද ඉන්නේ දුල පුතාලට මේක තනියෙන්ම හොඳට හොයලා බලන්න පුළුවන් දෙමව්පියොත් මේක කරනවා නම් ගොඩක් හොඳයි නමුත් දුල පුතාලට මේක කරන්න පුළුවන් අපි ඉන්නේ මොන මට්ටමේද මොන මොන පාඩම්වල ප්‍රශ්නද අපට වරදින්නේ කාලයේ සැලසුම් කරගනිද්දී අපිට මුහුණ පාන්නට සිද්ධ වෙන අභියෝග මොනවද? අපි තවදුරටත් පුහුණු වෙන්න ඕන මොන වගේ දේවල්ද? මෙන්න මේ ගැන පුතාලා හිතන්න ඕන. මොකද මේ ආසන්න කාලයේදී ඒ ගැන සැලකිලිමත් වෙලා පෙරහුරු ප්‍රශ්න පත්‍ර කරනවා නම් ඒවා තමයි ඉතාම වැදගත් වෙන්නේ. ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය සංඛ්‍යාත්මකව මෙච්චර කරා කියන එකෙන් තේරුමක් නැහැ. කරන ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය ටිකක් උනත් ඒවා සැලසුම් සහගතව තමන් පිළිබඳ හරියටි මිම්මක් මැනීමක් ඇති කරගෙන තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගෙන ඊළඟ ප්‍රශ්න පත්‍රය කරමින් ඒකෙදී මුණ ගැහෙන දැනගන්න අඳුනා ගන්න ලැබෙන අඩුපාඩු නිවැරදි කරගෙන ඊළඟ ප්‍රශ්න පත්‍රයට යමින් එහෙම තමයි පුතාලා විභාගයට සූදානම් වෙන්න ඕනේ. ඉතින් අද මම දුල පුතාලාට කියන්නේ ඔය සියලු කාරණා අතරේ දැන් දෙවැනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් අපි දන්නවා දෙවැනි ප්‍රශ්න පත්‍රය තුලින් ආවරණය වෙන්නේ පාසල් පන්ති කාමරයේදී අපි ඉගෙන ගන්න විෂය නිර්දේශයට අදාළ පෙළපොත් ආශ්‍රිත පාඩම්. ඒ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. දැන් මම දැක තියෙන සුලභ කාරණයක් තමයි කියන්නේ බොහෝ තැන්වලදී බොහෝ ළමයිගෙන් පේන්න තියෙන දෙයක් තමයි පළමු ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණක් ගන්නවා දෙවැනි පත්‍රයට ලකුණු අඩු වෙන. සමහර කෙනෙක් ඉන්නවා පළමු පත්‍රයට ලකුණු 90ක් 95ක් ඉතාම ඉහළ මට්ටමක් ගන්න. එතකොට දෙවැනි පත්‍රයේදී ලකුණු 55යි 60යි 65යි ඒ වගේ වෙනවා. ඉතින් අර 180න් ඉහා ඉහළ මට්ටමට යන්න පුළුවන් අපි දෙවැනි පත්‍රයේ ලකුණු 90න් ඉහා හැම වෙලාවෙම තියාගන්න උත්සාහ කළොත්. ඉතින් දෙවැනි පත්‍රයට සූදානම් වෙද්දී පුතාලා හොඳට බලන්න මේකට අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. හැම කෙනෙක් ළඟම පොතක් හැටියට හෝ කට්ටල හැටියට හෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඉතින් පුතාලට පුළුවනි පරීක්ෂා කරලා බලන්න ඒ ඒ පාඩම් වලින් ගණිතය වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, පරිසරය වෙන්න පුළුවන්, දෙමළ ඉංග්‍රීසි වෙන්න පුළුවන් ඒ ඒ පාඩම් වලින් මොනවද ලැබිලා තියෙන ප්‍රශ්න. උදාහරණයක් හැටියට සමනල දැනුම පත්‍ර පන්තියේ අද අපි කතා කරන්නේ ගණිතයේ විෂයෙහි වගුහා ප්‍රස්ථාර පාඩම. ඒතර පුතාලා බලන්න හොඳට දැන් හොඳ උදාහරණයක් ගත හැකියි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත අරගෙන බලන්න වගුහා ප්‍රස්ථාර පාඩමෙන් ප්‍රශ්න ලැබිලා තියෙන්නේ මොන අවුරුදු වලද? ඒ ඒ අවුරුදු වල මේ වගුහා ප්‍රස්ථාර වලට අහලා තියෙන්නේ මොන වගේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නද? ඒ වගු ප්‍රස්ථාරවල නිරූපණය වෙන්නේ මොනවද? ඒ නිරූපණය වෙන දේවල් වල ප්‍රමාණ කොහොමද?
ඒ වගුහා ප්‍රස්ථාර ඇසුරින් අහන ප්‍රශ්න මොනවද? දැන් එතකොට පුතාලට මේ අදපාඩමත් එක්ක නිශ්චිතව හොඳට අවබෝධ කරගෙන ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් Tamanට සියලුම ලකුණු ඒ ප්‍රශ්නෙට નિયમિત සියලුම ලකුණු ලබා ගන්න පුළුවන් කියන තැනට ඇවිල්ලා පාඩම අවසන් කරන්න පුළුවන්. ඔය විදිහට සිංහල වල ගණිතයේ පරිසරයේ හොඳ නිරීක්ෂණයක් කළොත් ඒ ඒ පාඩම් වලින් ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? කොහොමද මේ ප්‍රශ්න අහලා තියෙන්නේ? ලකුණු කොහොමද ඒකට ලැබිලා තියෙන්නේ? එන්න මේ ගැන පුතාලා සැලකිලිමත් වෙන්න. එහෙනම් ඔන්න අද අපි කතා කරන්නේ වගුහා ප්‍රස්ථාර පාඩම. පුතාලට පුළුවනි ශිෂ්‍යත්ව විභාගයේ පහුගිය අවුරුදු වල ඒ ඒ අවුරුදු වල වගුහා ප්‍රස්ථාර පාඩමේ මොනවද අහලා තියෙන ප්‍රශ්න. ඒවා අමාරුද ලේසිද? කොයි වගේ තැනද අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ. අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. අපි යමු පාඩමට. වගුහා ප්‍රස්ථාර පාඩම අපි පාසල් මාතිකාවනේදී ඔම ආශාවෙන් සහ ලේසියෙන් පහසුවෙන් කරන පාඩමක් නේද? එතකොට ඇත්තටම මේ වගුහා ප්‍රස්ථාර වලින් කරන්න මොකක්ද? වගුහා ප්‍රස්ථාර වලින් කරන්න පුතේ තොරතුරු නිරූපණය කරන එක. දැන් අපට සාමාන්‍යයෙන් ඡේදයක් හැටියට හරි වාක්‍ය හැටියට හරි තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට පාසල් පන්ති කාමරේ ඉන්න ළමයි 40ක් 45ක් වගේ ප්‍රමාණයකින් ගෙනාපු කෑම කෑම වර්ග ගේනවනේ දවල්ට කන්න විවේකයේදී කන්න සමහර අය කඩල තම්බගෙන එනවා සමහර අය මුං ඇට තම්බගෙන එනවා සමහර අය බත් අරගෙන එනවා සමහර අය වෙන මොනවා හරි කෑමක් ගේනවා අල බතල ගේනවා දැන් මේ කෑම ಜಾති ගෙනාපු ළමයි පිළිබඳ තොරතුරු අපිට වාක්‍ය හැටියට ලියන්න පන්තියේ සිටින මුළු ළමුන් සංඛ්‍යාව 43යි බත් ගෙනාපු ළමයි ප්‍රමාණය 15යි රොටි ගෙනාපු ළමයි ප්‍රමාණය 2.7යි කඩල තම්බගෙන ආපු ළමයි ප්‍රමාණය 14යි ඔහොම ලියන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම වාක්‍ය පෙළක් හැටියට කියවගෙන මේ තොරතුරු ග්‍රහණය කරගන්න බෑ. බෑ කියන්නේ මෙහෙමයි. එතකොට අපිට මේ සියලු තොරතුරු සමස්තයක් හැටියට පේන්නේ නෑ. බත් ගෙනාපු 15යි කියලා මුලින් තියෙනවා. ආපහු හත ඒ වගේ වර්ග 5-6ක් කියලා අන්තිම වර්ගය ගැන අපි තොරතුරු කියව ගන්නකොට අපිට මේ සියල්ල එකවර පේන්නේ නැහැ. නැවත බලන්න වෙනවා. ඔය ප්‍රස්ථාරයක් ගත්තාම මේ මුළු ප්‍රස්ථාරයම අපිට පේනවා. ඒ වගේ අර ස්තම්භවල ඉහළ පහළ සීමාවන් අනුව අඩු වැඩි සමාන මේවා තේරුම් ගන්න පුළුවන්. තව දෙයක් පුතාලට කියන්න ඕනේ මේ පාඩම පටන් ගනිද්දිම බොහෝ දුල පුතාල මේ ප්‍රස්ථාර නිරූපණය කරද්දී ඒ ඒ ස්තම්භ වේ ඒ ඒ පාට වලින් පාට කරන්න පෙළඹෙනවා. එතකොට හරි ලස්සනයි. මේ දුන්නක් වගේ පාට පාට පස්තා. නමුත් හොඳට මතක තියාගන්න පුතාලා දැන් පාට වෙනස් කරන්නේ බොහෝ වෙලාවට ඔය වෘත ප්‍රස්ථාරයක් වගේ ගත්තොත් තමයි. මොකද වෘත ප්‍රස්ථාරයක ඉහළ නැත්නම් උස් පහත් උස් මිටි ස්තම්භ නෙමෙයිනේ. එකම වෘතයක් කොටස් කරලා තින්තරේ කොටසේ විශාලත්වයේ තමයි වෙනස. ඒක අර පාටවල් කීපයකින් යෙදුවහම බැලූ බැලමටම පේනවා විශාල ප්‍රමාණයක් තියෙන මොන පාටද කියලා. පාටෙන් හඳුනාගත හැකි වෙනස. දැන් සම්භ ප්‍රස්ථාරයක් ගත්තහම දැන් අපි හිතමු මෙහෙම දෙයක් වැඩිම ප්‍රමාණය කහ පාටින් නිරූපණය කරලා තියෙනවා. ඊළඟට තානේ ප්‍රමාණ දුඹුරු ඔය පාටවලින් තියෙනවා. අඩුම ප්‍රමාණය රතු පාටින් තියෙනවා. නැත්නම් අඩුම ප්‍රමාණයක් වෙන පාටකින් තිබිලා ලා නිල් පාට වගේ මැද යම් ප්‍රමාණයක් රතු පාටින් පේනවා. දැන් මේ වර්ණ ගත්තහම වර්ණවල තදින් පේන්නේ කැපිලා පේන්නේ රතු වර්ණ. අපි සම්බල ධර්ම පත්‍ර පන්ති ගත්තහම පත්‍ර පන්ති පසුබිම කියන්නේ පත්‍ර පන්තිය කියලා නමේ පසුබිම වර්ණය. ඊළඟට පුතාලා ඉගෙන ගන්න ශ්‍රේණිය පහ ශ්‍රේණිය ඒවා රතු පාට පසුබිමක තමයි නිරූපණය කරන්නේ. ඒකට හේතුව තමයි මේ වර්ණය ඉතාම හොඳින් කැපිලා පේනවා. එතන අර ස්තම්භ පාට කරද්දී වැඩි මේක කැපිලා පේනවා අඩු මේක කැපිලා පේනවා. එතකොට දැන් අපි මේකට පාට වෙනස් කර කර විවිධ වර්ණ යෙදුවොත් ඒ යොදලා මම කිව්වා වගේ මැද නිකන් යම් වැඩිම නෙමෙයි අඩුම නෙමෙයි වෙනත් තොරතුරු රතු පාටින් පාට කරොත් ඇත්තටම අර අඩු මේකටත් වැඩි මේකටත් වඩා කැපිලා පේන සමහර විට ඒක වෙන්න පුළුවන්.
Inisa paata maru karanne epa paata wenas karanne epa ekama paataken paata pensalak pawichchi karana putala ekama paataken paata karanna idath wada lesi saralai pahasuwe putala liyena pensalenma pensal ala karala paata karannada puluwa theruna neda puthe ena stambha paata karaddi prastharayeka ekama paatak ho ekama pensal yodagena anduru karanna e wagema thamai thawa samahara stambha haras iriwalin Wain kala kodas kala pena namun purudu yang lebih bahagia di mega niti akne mi namun wadama ni waradi nirupa ne kiri matamai putih stamba ya sampur ne mo pura wanek ikana anduru karela anduru warne pensal nam pensal warne pura wanek ika itame wede gatu eno kuda dia nami balam apada tia no toro tu dan mi putala deka mi palaturu welin te kulanga eti palaturu warga ha ප්‍රමාණ පහත දක්වා ඇත. ඒවා දියදී වගුවේ හා ප්‍රස්ථාරයේ දක්වයි. මේකෙදි මේ වරහන් ඇතුලේ තියෙන උපදේශය ඉතාම වැදගත් වෙනවා. එක් gediyekin gedi 4ක් නිරූපණය වෙයි. බලන්න සමහර විට පුතාලා මේ ගණිත කොටස සම්පූර්ණ කරගෙන නම් අද සමනල දැනුම YouTube පත්‍යයට සම්බන්ධ වෙන්නේ බලන්න ඔබට මේ අතපසු වීම වෙලා තියෙනවද කියලා. Wabuwe abagidi hatarai kira liyala tiyenawa. Peragidi pahai, dodamgidi hayai, komadu tunai, ehema liyala tiyenawa. Ehema liyala tiyenawa nam putala me warahan athule tiyena upadeshaya, niyogaya api salakillata aragena naha. Ethen vibhagayedith me wage dewal apata wennata ida tiyenawa. Putala e nisa e gena godak salakilimat wenna one. Dan api balamu ehema nam metanama apata thirney karanna puluwan kaduwada kole apata thirney karanna puluwan. Ek gedi ekin gedi hatarak nirupanaya wenawa nam katu weda kolei putala patre meka karanne epa vibhagayata apuhama vibhaga prashna patre deka karanne yanne epa metana ambagedi hatarayine ehena ambagedi hatara kiyanne hatara hataren guna wenno ek gedi ekin hatarak nirupanaya wenno ena ambagedi kiyak tiyenada ambagedi tiyenawa 16 ak ambagedi 16 පෙරගෙඩි පහයි. පහයි නම් එක ගෙඩියකින් හතරක් නිරූපණය වෙනවා. පස්වරක් හතර කීයද? 20යි. පස්වරක් හතර 20යි. දොඩම් ගෙඩි තියෙනවා 6ක්. දොඩම් ගෙඩි 6යි නම් එක ගෙඩියකින් හතර ගාණේ නිරූපණය වෙනවා නම් 6වරක් හතර 24යි. කොමන් ගෙඩි 3යි තියෙන්නේ. එක ගෙඩියකින් හතරක් නිරූපණය වෙනවා එහෙනම් කොමඩු ගෙඩි කීයක් තියනවද 12ක් තියෙනවා ඔන්න මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ දේ ඔන්න ඕක පැහැදිලිද අඹ ගෙඩි 16යි පෙර ගෙඩි 20යි දොඩම් ගෙඩි 24යි කොමඩු 12යි දැන් ඔන්න බලන්න ඉස්සර වෙලාම අපි කරන්නේ ප්‍රස්ථාරය වගුව සම්පූර්ණ කරන්නේ එතකොට වර්ගය මොනවද බලන්න වර්ගය අඹ අඹගෙඩි 16 ඊළඟට තිබුණේ පේර පේරගෙඩි 20යි ඊළඟට තිබුණේ දොඩම් දොඩම්ගෙඩි 24යි ඊළඟට තිබුණේ කොමඩු කොමඩු ගෙඩි 18ක් තිබුණා වගුව හරිද වගුව හරි බොහොම හොඳයි දැන් බලන්න පුතාලට මේ දැන් සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍රත් පුතාලා හොඳට අරගෙන බලන්න සමහර විට පාසලේ ගණිත පාඩමේදී පන්තියක ගණිත පාඩමේදී යදර අම්මත් එක තාත්තත් එක ඉගෙන ගන්නකොට ඒ ඕනෑම අවස්ථාවකදී අපි ඇඳ ප්‍රස්ථාර වලට වඩා විභාගෙදී ලැබෙන ප්‍රස්ථාරය හරිම ලේසි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පුතාලා බලන්න නිරීක්ෂණය කරලා මේක හොඳටම ඔප්පු කරගන්න පුළුවන්. ඒකත් තමයි කොහොමත් අපි පාසලේදී පන්තියේදී වගු ඇඳ ගන්නවා ප්‍රස්ථාර ඇඳ ගන්නවානේ. විභාගෙදී අපිට ප්‍රස්ථාරය ඇඳලා සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. අනිත් එක දැන් මෙතනත් පුතාලට මුළු ප්‍රස්ථාරයේම අඳුරු කරලා නිරූපණය කරන්න දුන්නමම
නමුත් විභාගෙදී එහෙමයි. විභාගෙදී බොහෝ විට එක ස්තම්භයක් තමයි අඳුරු කරන්න අපිට ලැබෙන්නේ. අනිත් ඒවා කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රස්ථාරය බලාගෙන තොරතුරු ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. දැන් බලමු එහෙනම් අඹගෙඩි 16යි. අපි කරන්නේ කෝදුව තියලව 16 උදී 16ට කෙලින් කෝදුව තියලා ඊට පස්සේ තමයි අපි අඳුරු කරන්නේ. මම තෝරගන්නවා නිල් පාට. එතකොට අඹගෙඩි 16යි. අපි කෝදුව තියනවා කෝදුව තියලා 16 කෙලින් අඳුරු කරනවා. ඒ අඳුරු කරන්න ඕනි සීමාව හඳුනා ගන්න. දැන් මට මේ තාක්ෂණික බෝඩ් දෙකේ යම් යම් ප්‍රශ්න ගැටළු තියෙන්න පුළුවන්. පුතාලට පුළුවනි කෝදුව තියලා මේ වට සීමාව අඳුරු කරගන්න ඉස්සර වෙලාවම හදාගන්න. මොකද එතකොට ඉරෙන් පිටපණින්නේ නැහැනේ. පුතාලට ඇහෙනවා නේද සර් කියන එක. බලන්න ඉස්සර වෙලාවම අපි කරන්න ඕන කෝදුව තියලා මේ සීමාව හරියටම ලකුණු කරගන්න. ඇත්තටම දැන් සර්ට මේ තාක්ෂණික බෝඩ් එකේ එක කරන් ටිකක් අපහසුයි. ඒ වට සීමාව නිවැරදිව ලකුණු කරගත්තාම ඊට පස්සේ අපිට පුළුවන් යම් ඉක්මනකින් මේක කරන්න. හැබැයි බොහොම ඉවසිල්ලෙන් සැලකිල්ලෙන් තමයි කරන්න. මොකද මේ ප්‍රස්ථාරයක් වගේ එකකින් අපේ ක්‍රමානුකූල බව, පිරිසිදුකම, පිළිවළ ඒ හැමදේම ප්‍රදර්ශනය වෙනවා. ඇත්තටම දැන් ප්‍රස්ථාරයකින් නිරූපණය වෙන්නේ තොරතුරු විතරක් නෙමෙයි. අපි ගෙනත් යම් යම් දේවල් මේ උත්තර පත්‍ර බලන ගුරුවරු තේරුම් ගන්නවා. තේරුණා නේද? ඒ නිසා මේ ගැන පුතාට සැලකිලිමත් වෙන්න ඕන. පුතාට ඉතින් පුළුවන් අපෝ සර් නම් සෑහෙන වෙලාවක් යයි කියලා. ඉතින් ඒ වෙලා ගියත් අපි ඒක නිසියාකාරයෙන් කරන්නට ඕන. අන්තිමම ගෝ ඉරියන් දෙන්නේ පා සම්පූර්ණයෙන්ම පුරවන්න. සම්පූර්ණයෙන්ම පුරවන්න. පෙරගෙඩි 20ක්. එතකොට ඒත් අපි ඒකම තමයි කරන්නේ කෝදුව තියලා 20 සීමාව ලකුණු කරගන්නවා. මේක සම්පූර්ණ කරන්නේ පුතාලා දැන් මාත් එක්කම හරි සම්පූර්ණ කරන්න පුතේ. දැන් මටත් කියන්න පුළුවන් එහෙනම් මේ විදිහට පාඩ කරගන්න පුතාලා කියලා කියන්න පුළුවන්. වෙයි එහෙම කිව්වට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මේක අපි හරියටම කරන වෙලාවේ නිවැරදිව කරන එක. මේක ආදර්ශයට ගන්න පුතාලා හිතට ගන්න අර නොසලකිල්ලෙන් මේ වගේවා කරන්න බෑ පුතේ. සැලකිල්ල වමනාව තියෙන්නම ඕන. තේරුණා නේද? පොදුව තියලා මේ සීමාවල් හරියටම ලකුණු කරගන්න. හිතනවා පුතාල එකක්වත් මඟ නොහැර පැහැදිලිව ලස්සනට කරලා ඇති කියලා. ඔන්න ඒ මොනවද? පේර දොඩම් තියෙනවා ඊටත් වඩා නේද? 24යි අපි කෝදුව තියෙනවා. කෝදුව තියලා ඊට පස්සේ 24 කෙලින් ලකුණු කර ගන්නවා.
ඒක පුතේ විවාහයේදී අපි දැන් දලවයි බැලු බැලමඩම් පේනවා නම් අපට වැඩියෙන් ගිහිල්ලා කියලා එතකොට පුතේ පොදුව තියලා බලමු තේරුණානේ පොදුව තියලා බලනවා ඇත්තට මේ ළමයා එතන ඉහළ සීමාව හරියටම අල්ලගෙන තියනවාද කියලා දොඩම් ගෙඩි 24යි දැන් මේක කරවන්න තිබුණු ළමයි මාත් එක්කම කරන්නවා කියලා මම විශ්වාස කරනවා කමක් නැහැ නේද මම පුතාලා වෙන විශ්වාස කරා ඒක බොරුවක් වෙන්නේ නැහැ නේ ඔව් දැන් මෙතන කවුරුත් නීති දාන්න බලාගෙන ඉන්න මුර කරන්න නැහැ නමුත් පුතාලා තමයි ඒක ඌමනාවෙන් කරන්නට ඕන සත්‍ය විභාගයට හොඳ සූදානම්ක් වෙච්ච ළමයි ශිෂ්‍යත් ඉහළ ලකුණක් ගන්න මට්ටමක ඉන්න ළමේ හොඳ කල්පනා ශක්තියක් තියෙන හිතල වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඒ නිසා කවුරුත් නීති දාන්න ඕනේ කරනවාද කියලා බලන්න මුර කරන්න ඕනේ නේද නෝ අපි පුංචි කාලේ පොඩි පන්තිවල නිපුණතා ඉගෙන ගත්තා නේද ඒ නිපුණතන් තමයි දැන් මේ වගේ අවස්ථාවකදී පිහිට වෙනවා ඉරක් කෙලින් ඇඳ ගන්න පාඩ කරන්න නේ හරි ඔන්න අපි පාඩ කළා දොඩම් දොඩම් 24 කොමඩු 18යි එහෙනම් 18 කෙලින් කොමඩු 18 නැයි කොමඩු 12ක් නේද පුතේ කොමඩු 12ක් කාවේ කොමඩු ආවේ 12යි ගෙඩි 3යි තිබුණේ කොමඩු 12යි හරි එහෙනම් අපි ඔන්න 12 12 තියෙන මෙතනනේ ඕදුව තියලා අර වගේ වුන් තමයි අපි ලකුණු කරගන්නවා සීමාව ලකුණු කරගෙන අතර පැත්තෙන් අපිට සීමාව ලකුණු කරගන්න පුළුවන් කෝදුව තියලා. දැන් මේ බෝඩ් එකේ කෝදුවක් පාවිච්චි කරන්න බෑ එතකොට. මේ නේවි ගොඩක් ඇදෙනවා. උන්න දැන් අපි ප්‍රස්ථාරය ඇඳුවා. හරි. දැක්කා නේද? තොරන්න අපි ප්‍රස්ථාරය ඇඳ ප්‍රශ්න දෙන්නේ ස ඇඳ පුරිවල නිමාව පිළිබඳ පොඩි ගැටලු වෙනවා මේ බෝඩ් එකේ ප්‍රශ්නයක්. කියන්නේ තාක්ෂණිකව හසුරවන්න බැරි නිසා. නමුත් පුතාලට පුළුවන් කෝදුව පාවිච්චි කරලා නිමාව නිසලස ගන්න. එතකොට දැන් මේ බැලුව බැලමට අපිට පේනවා උස වැඩිම උස අඩුම මේ මොනවද කියලා. එතකොට බැලුව බැලමට අපිට කියන්න පුළුවන් දොඩම් තමයි වැඩිම කොමඩු තමයි අඩුම නේද? එහෙම බැලුව බැලමට පේනවනේ. අපි බලමු මොනවද අපෙන් අහන ප්‍රශ්න මෙයා. වැඩිම ප්‍රමාණයක් ඇති පළතුරු වර්ගය කුමක්ද? දැන් බැලුව බැලමටම පේනවා නේද අපිට? බැලුව බැලමටම පේනවා. හරි. මොනවද? දොඩම් බලන්න විභාගෙත් මේ වගේ ප්‍රශ්න නෙමෙයි දහලා තියෙන්නේ. සමහර අය මොකද දන්නවද කරන්නේ? සමහර අය කරන්නේ පුතා මේ වගේ ප්‍රශ්න හරි ලේසි ඕවා ප්‍රශ්නද අන්න එහෙම හිතලා මේවා පුරුදු වෙන්නේ නැතුව සැලකිලිමත් වෙන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ අපි දන්නේම නැහැ ලකුණු කැපෙන පුංචි පුංචි සරල දේවල් අපි මග ඇරෙනවා. ඒ හින්දා පුතාලා බලන්න විභාගෙට ආවනම් ඒක ලොකුද පොඩිද සරලද සංකීර්ණද අමාරුද ලේසිද කියලා හිතන්න එපා. නිසි ලෙස කරන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි එහෙම ප්‍රශ්න කීපයක් කරලා පුරුදු වෙන්නත් ඕන.
saha putala mataka tiyaganna me wage prashna waladi kaale kohomada api yodawanne kiyala api kaale kalamana karana kirima gana samala dharma patra patye katha karunu idiriyedi hari komadu pramaane me degunayak yatte kumana palaturu wargaya komadu tibune 12 12 wage degunayak yani 24 24 tibune monawada doda dodam tama wedima pramaane 24 tibune pilithura doda palawen prashnaya dewini prashnaya deka tama doda wedima palaturu pramaanaya ha aduma palaturu pramaanaya athara wenasa kiyek kohomana dan wedima palaturu pramaanaya 24 dodam aduma palaturu pramaanaya komadu 12 thara 24 12 athara paratare hoyanne kohomada paratare hoyanne wedima pramaanayen aduma pramaanaya adu karana me wage sankhyawak dan apada puluwan e karana එනම් පිළිතුර කීයද පිළිතුර 12 මෙහි ඇති පළතුරු වර්ග 4න් ඇති මුළු පළතුරු ප්‍රමාණය කොපමණ එතකොට අපි මොකද කරන්නේ දැන් අඹ තිබුණා 16ක් ඊළඟට පෙර තිබුණා 20ක් පෙර 20ක් තිබුණා දොඩම් 24ක් තිබුණා කොමඩු 12ක් තිබුණා දැන් මේ ටික එකතු කරගත්තාම හරියක් මොන හරස් අතර තිබුණේ Hayai bindu ai hayai mai hayai hatrai dahayai dahayai dekai dola dola hen dekai kaki tu reke na meten dekai 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 hatrai hatrai dekai hayai hayai dekai hatai hette dekai deka hette dekai ehe na meka kato bede yapi karan nu tahe tili de onda ehe mena hatrai mi prasne pili turu kiye de mi hemo arge ki mati punai kato we hette dekai හත්තෑ දෙකයි හරි ඊළඟ බලමු පස්වෙනි ප්‍රශ්නය කෝණහා දිශා පාඩම එකේදී අපිට පේනවා කෝණහා දිශා දැන් සාමාන්‍යයෙන් කෝණයක් කියන්නේ මොකද්ද පුතේ දැන් අපි මේක ගණිතයේදී භාවිත නොකළාට ඇත්තටම පුතේ කෝණයක් කියලා කියන්නේ කෝණය කියන්නේ මුල්ල මුල්ල කෝණය කියන්නේ මුල්ල දැන් අපි මුල්ල කියන වචනේ මුයන්න තියනවානේ මේකට කියනවා පාපිල්ල මොන පාපිල්ලද අපි මේකට කියන්නේ ඔන්න බලන්න සිංහල ප්‍රශ්නය අපි මේකට කියනවා කෙටි කොන් පාපිල්ල කියලා කෙටි කොන් පාපිල්ල කියලා එතන මේ කොන් කියන්නේ මොනවා රවුම් කරලා පෙන්නනවා ඒ කොන් කියන්නේ මෙන්න මෙතන තියෙන මේ මුල්ල නිසා එතන තියෙන මුල්ල නිසා තමයි කොන් කියලා කියන්නේ එතන කෝණයක් කියන්නේ මුල්ලක්. දැන් මේ මුල්ලක් ගත්තොත් අපි ඉගෙන ගන්න කාරණා තුනක්. එකක් තමයි මම දැන් අනිත් එක මකනවා. එකක් තමයි පුතේ දැන් අපි හිතමු රේඛාවක්, ඉරක්, පාදයක්, බිත්තියක් මොකක් හරි එකක්. ඒකට හරි කෙලින් දැන් සිරස් අතර කියන හරස් අතර තිබුණු මේ ඉරට හරි කෙලින් සිරස් අතර ඒ කියන්නේ ඉහළින් නම් පහළට එකතු වෙනවා රේඛා. එතකොට දැන් මේක කෙලින්නේ කෙලින්. ඒක කොහොමද? ඒක හරි කෙලින්. මේ කෙලින් කියන වචනේ අපි පාවිච්චි කරන නියමිත වචනේ මොකද්ද? ලිඛිත වචනය ඍජු. ඍජු. තොර අපි කියන කොන්ද කෙලින් තියාගන්න. කොන්ද ඍජුව තබා ගන්න. දැන් මොන්න බලන්න පුතාලට පේනවා හරස් අතර තිබුණු රේඛාවට ඉරට කෙලින් අතර ඒ කියන්නේ උස අතට එකතු වුණ රේඛාව හරිම කෙලි හරිම ඍජුයි ඒ නිසා දැන් රේඛා දෙකම හරහට තියෙන එක නේද ඉහළින් අප පහළට තියෙන එක තිරස්ස තියෙන එක තිරස්ස තියෙන එක කෙලි එහෙම රේඛා දෙකම කෙලි තියෙද්දි මෙන්න මෙතන හැදෙනවා කෝණය දැන් කෝණය කියන එක පැහැදිලි කෝණය කියන්නේ මුල්ල කොහොමද ඉබ්බත් කෝණය තමයි දොර රේඛා දෙකම ඍජුයි නම් අපි ඒවට කියලා මොනවද කියලාද ඍජු කෝණ කියලා ඍජු කෝණ කියලා කියනවා තමයි වෙනත් පාටකින් අඳිනවා ඊට වඩා ඇතුළතට වෙන්නේ ඊට වඩා ඇතුළතට වෙන්නේ ඉරක් මේ එතකොට දැන් මම මේ නිල් පාට වෘතේ නැතරව චිතකින් පාට කරපු තැන බලන්න ඒක ඍජු කෝණයට වඩා පොඩිද ලොකුද පොඩි නේද මේක මෙතනින් ඉවර ඍජු කෝණයට තව ඉස්සරහට යනවා එහෙනම් මොන අපි ඒ වගේ වට කියනවා මොනවද සුළු කෝණ කියලා
ඇත්තරම අපි මේ සුදු කෝණ කියන එක තව විදිහකින් කියන සුදු කෝණ කියන එක තව නමක් කියන මොනවාද ඍජු කෝණයට වඩා කුඩා කෝණ ඍජු කෝණයට වඩා කුඩා කෝණ දැන් මම තවත් පාඩකින් පුතාලට පෙන්නන්න බලන්න ප්‍රමාණ තව රේඛාවක් ප්‍රමාණ මේන මේ රේඛා දෙක මම කොළ පාඩේ මම පෙන්න රේඛා දෙක තව මම මේ වගේ කියන ඉඳලා පෙන්නුවොත් ඔන්න බලන්න එතකොට අර ඍජු රේඛාව නැත්නම් ඍජු කෝණයටත් වඩා එක විශාලයි අපි ඒවට කියනවා එතකොට මේ කොළ පාඩ කියන මොනවා කියලාද මහා කෝණ කියලා මහා කෝණ කියන එකම අපිට කියන්න පුළුවන් ඕන්න ඍජු කෝණයට වඩා විශාල කෝණ එහෙනම් ඍජු කෝණය තියෙනවා ඍජු කෝණයට වඩා කුඩා කෝණය තියෙනවා ඍජු කෝණයට වඩා විශාල කෝණය තියෙනවා දැන් මේ තියෙන සටහනේ අපි බලමුද නම් කරලා A පේනවනේ රේඛා දෙකම ඍජුයි එහෙනම් ඒක ඍජු කෝණයක් ඒක මොන කෝණයක්ද ඍජු කෝණයක් මම ඍජු කියලා විතරක් ලියන්නේ B කෝණයක් ඍජු කෝණයක් C කෝණය බලන්න එතකොට ඒක ඍජු කෝණයට වඩා විශාලයි එහෙනම් අපි කියන මොකද්ද මහා කෝණය කියලා ඍජු කෝණයට වඩා විශාල කෝණය මහා කෝණය D එක බලන්න එතකොට ඍජු කෝණය තිබ්බනම් මේ මහරි කෙලින් ඊට වඩා පොඩි අපි ඒකට කියන සුළු කෝණ නැත්නම් ඍජු කෝණයට වඩා කුඩා කෝණ සුළු කෝණය ඊ යකුරෙන් තියෙන්නේ ඍජු කෝණය නේද ඍජු කෝණ ඊළඟට F අකුරෙන් තියෙන්නේ එතකොට අපි මෙතන ඉඳලා බලන්න ඍජු කෝණය කියන්නේ මම මේ රතු පාටින් ඉඳලා පෙන්නන එක ඊට වඩා පොඩි එහෙනම් ඒක සුළු කෝණයක් නේද ඒක මොන කෝණයක්ද සුළු කෝණයක් G අකුර ඍජු කෝණය තිබුණා නම් මෙහෙම ඊට වඩා පොඩි එහෙනම් G අකුරෙන් කියවෙන එකත් සුළු කෝණයක් H අකුර ඍජු කෝණය තිබුණා නම් මෙහෙම එතකොට ඊටත් වඩා එළියට යනවා ඊටත් වඩා එළියට යනවා එක මොන කෝණයක්ද ඍජු කෝණයට වඩා විශාල කෝණයක් අපි කියනවා මහා කෝණය කියලා මහා කෝණය කියනත් පුළුවන් මහා කෝණය කියලා කියන්නත් පුළුවන් දැන් පැහැදිලිද පුතාලට හරි ඔන්න මූලික දෙයක් දැනගත්තා කෝණවල ඍජු කෝණ සුළු කෝණ සහ මහා කෝණ ඊළඟට ඔන්න අපිට එනවා දිශා දිශා සටහන පැහැදිලිව ලකුණු කරන්න ඕන දැන් මේ දිශා සටහනේදී දැන් අපි පුරුදු වෙච්ච එක එක ක්‍රම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඇත්තටම මේ දිශා පාඩමේදී විභාගයට වැදගත් වෙන්නේ කිසියම් තොරතුරක් නැත්නම් විස්තරයක් දීලා ඒ විස්තරයට අනුව ගස තිබෙන්නේ නිවසට කුමන දිශාවෙන්ද ඒ වගේ ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි පුතාලා බලන්න සමහර විට දැන් අර මිතුරන් දෙදෙනෙකු එකම ස්ථානයකින් පිටත් වී එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් උතුරු දිශාවට හැරෙනවා දකුණු දිශාවට හැරෙනවා කොහොම කියනවනේ අන්න ඒ වගේ ප්‍රශ්නවලදීත් අපට මේක ගොඩක් වැදගත් වෙනවා පැහැදිලිද පුතාලට ඔව් ඒ හින්දා පුතාලා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන හරි නේද එතකොට බලමු දැන් මේක උතුර නැත්නම් උතුරු දිශාව ඊසාන දිශාව නැගෙනහිර දිශාව ගිනි කොළ දිශාව දකුණු දිශාව නිරිත දිශාව
Negara basna hira kian nat pulua, bata hira kian nat pulua. Basna hira disawa. Hilang ada. Wayamba disawa. Lasteran ada pehatini wali dati agan nona, hari ada mahal. Hilang ada api amu. Pembalan utul disawa, negin hira disawa, atau saya dina kone. Ini kita wedega. Utul disawa, negin hira disawa. Eka mama wenan pata king karla penuh putara ta api hitam mo pondai me balan dan metara ni me utulu disawa nengi nengi disawa eto urbala deka mahari kelin ne ena ngi eka mukhad reju kone reju kone ne da ane iwa ngi utulu disawa nengi nengi disawa tatar sate ne kone Reju kon, mereka mau buta lagi ngoyo. Lo semua nanti katua teri tahan puluang. Reju kon aja. Utru disawa, nirita disawa, atar saya dengko. Itu orang mau kerja ini. Utru disawa, nirita disawa. To nirita disawa ti ini, meternet. Itu orang mau kerja ini. Orang mana macam? Mei penting kone khata ganda be, hame yabri mei penting khata ganda pula mei balan. Nih, mei penting khata ganda pula. Itu kota, eka mukata, eka maha kone. Nih, eka maha kone. Utru disawa, nirdu disawa. Maha kone, rejju kone eka wada, visala kone. Kaurwa rehmali rana, at itama nivelati. Mahakone, oh mahakone. Utru disawat, wayam disawat, ikalah gane itu. Sulur kone netang, ruju kone nawada, kuda kone. Sulur kone. Inilah balanne. Mereka bimbang mati, mereka prasne. Pahat dekpine pasalang selasmi ki esring pilitulu sapya. Pradhana shalawa pihita yatte pirisume gate wala kumana disawa meka puta katu wede meka enda ganna e katu wede enda gannokota api nikan mehema puluwan ne mehema tiyenawa mehema tiyenawa mehema mehema tan deka tiyena eka kelin tiyenawa metara mehema tiyenawa metara pradhana pirisuma tiyenawa mehema api onna ketiyen lakunu daga ohoma dan katu wede karapuwama dena wasaya mokada dan api keti liya pustakalaya karyalaya Pradana shala, panti kamar, gate doratu, pivisuma, metode dimana kleda, piti, oh malah aku bukan kan? Mama ikut aku bukan kan? Nih kian nih, itu orang putih, api terpuluang, api katu sata hani, andin, katu sata hani andin terpuluang. Nengkar pradana shala, pihi dayatte pivisuma gate doratu kuman disawa. Itu orang dia memang pivisuma gate doratu metode dia, no, api metode itu kan no, disasa. Kalau pradana shala itu, enak balan awa, ini enak muka, nirita, enak kumana disawa itu, nirita disawa, nirita kira liwam itu apa pramano, nirita. Ilang itu, karya ale penengne panti kamar wala kumana disawa, panti kamar wala itu, balan awa ini payah nanti ini koi itu, itu ni kata apa balan, panti kamar wala. Balam ini na panti kamar bela itu na panti kamar bela itu dalam itu disa darshi ke anda kan? Ahan yang mukad, ahan ni apa ing? Karya ale ko main di dalam karya. Ikan apa na disa? Wai pada disa? Ini tu nengah ngapili ya nama? Wayan? Ia ngapa soalnya? Ustaka ale itu negeri itu disa ing bihita itu kumat. Pustakaal ini negi ni nanti sahaja. Mana dia nak karya? Arabi dia ni mana nak buat ala? Karya ala. Ina ni. Panti kamar bela tu Isa nanti sahaja. Pihit ayat tipu mah. Panti kamar dia ni mah. Isa nanti sahaja. Dia ni mah kreda api. Mana kreda api dia ni? Betul api dia sahaja. Sekian dah na. Omen tien, enak kreda piti.
ක්‍රීඩා පිටින්. ඊළඟට පිවිස්සීමේ ගේට්ටුවට නැගෙනහිරින් හා ක්‍රීඩා පිටියට උතුරින් ළමා උද්‍යානයක් ඇත එම ස්ථානයේ රවුමක් අඳින්. තොර ක්‍රීඩා පිටියට නැගෙනහිර කියන්නේ මේව. අසමයි පිවිසුමට. ක්‍රීඩා පිටියට උතුරින් කියන්නේ උඩට. එතකොට ඒ ටිකම මගහැරුණාම මේ සලකා බැලුවාම මෙන්න මෙතන තමයි ඔය කියන ළමා උද්‍යානය තියෙන්න ඕන කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් දිශා පාඩමෙන් සහ කෝණ පාඩමෙන් ප්‍රශ්න හදන හැටි පුතාලා හොඳට තේරුම් ගන්න. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. වගුහා ප්‍රස්ථාර දිශා හා කෝණ හරිම සරලයි. හැබැයි විභාගෙට අනිවාර්යයි. තේරුණා නේද පුතේ? හරි. ඉතින් ඔන්න අද අපි ගණිතය පාඩම සාකච්ඡා කළා. දැන් සිකුරාදා පාඩමේදී මම බලාපොරොත්තු වෙනවා පුතාලට ඉදිරියට නියමිත පාඩමකට අමතරව තව පාඩමකුත් එකතු කරන්න. මොකද යම් යම් හේතු නිසා මගහැරුණු පාඩම් අපි ආවරණය කරන්න ඕන. ඉතින් ඒ හින්දා ඒකට සූදානම්ෙන් ඉන්න අපි නැවත අපේ මීළඟ සබල දැනුම පත්‍රපන්ති දවසේදී මුණගැහෙමු. කිව්වා වගේම විභාගයේ ඉතාම ආසන්න කාලයක් අපිට තියෙන්නේ පුතාලා ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න. අපි ඊළඟ පන්ති දවසේදී මුණගැහෙමු. විභාගයට හොඳින් සූදානම් වෙන්න දොළ පුතාලට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. අපගේ සමනල දැනුම YouTube channel එක අදම subscribe කරන්න.